මෙමිනි ඔබතුමාලන්ගේ ඉස්සරහා කතා කරන්න පුළුවන් අවස්ථාවක් උදා වෙන්න කැපවීම කරපු නැත්තම් යථාර්ථය වෙනුවෙන් සටන් කරපු යම්කිසි දෙයක් මට දැනෙනවා. මේක ලේසියෙන් වෙච්ච දෙයක් නෙමෙයි. ලංකාව එකතු කරගෙන තනි මිනිසෙක් ජාතියක් මුල් කරගෙන කරන්න ගිය අපරාධය ඉදිරියට ඒක දිනාගෙන මනුෂ්‍යත්වය නැත්තම් ජාතිකත්වය දිනන්ඩ සෑහෙන සරණක් ගිහිල්ලා තියෙනවා කියලා මට දැනෙනවා. එහෙනම් මෙම අවස්ථාව මම මුල් කරගන්නවා. මගේ කතාව තුළින් විනාශයක් කරන්න උත්සාහය යථාර්ථය වෙනින් දිනන්ඩ සටන් කරපු සියලුම දෙනාටම මං මගේ හදවතින්ම ස්තුතිය පුදකරන්න මේ අවස්ථාව කරගන්නවා. එතනින් නම් කියන්න ගත්තොත් මට සෑහෙන්ඩායගේ නම කියන්න වෙයි. මට වෙච්ච දේවල් මුල් කරගෙන මේ කතාව පැය තුනකට වැඩියෙන් ගියා නම් මං කතා කරොත් ඊට වැඩිය කතා කරන්න දේවල් මගේ හිතේ තියෙනවා. මම මුණ ගැහුණ මනුෂ්‍යත්වය මම මුණ දුන්න දුෂ්කරතාවල් වලදී මට සහගි වුණ විදිහ නැත්තම් මම මුණ දීපු සමහර අවස්ථාවල් ගැන කියන්න ගත්තොත් ගොඩාක් වෙලාව කතා කරන්න වෙයි. මං කෙටියෙන්ම කිව්වොත් එහෙම අපි සියලු දෙනාම මේ රටට ආදරෙයි. අපි සියලු දෙනාම අපි ඊළඟ පරම්පරාවට මේ හොඳ ලංකාවක් සියලු දෙනාම සතුටෙන් ජීවත් වෙන්න පුළුවන් රටක් ඉතුරු කරන්න ඕනේ නැත්තම් හදලා දෙන්න ඕනේ කියන මතයෙන් ජීවත් වෙන මිනිසෙක් මම. මගේ කතාව පටන් ගන්නෙ 2015 දේශපාලනය මතුවෙච්ච එක. මම වෛද්‍යවරයෙක් විදිහට දුෂ්කර පළාතක ඉඳන් කලාවව විජිතපුර ගමක ඉඳන් ආපු මිනිසෙක් විදිහට අපි හෙදුනේ සිංහල අයගේ පරිසරයේ. අපේ තාත්තගේ සීයා විජිතපුර රජමහා විහාරේ ඒ පොඩි හාමුදුරුවන්ලාට පාලි භාෂාව උගන්නපු මිනිසෙක්. ඒ ගෞරවය අදටත් රජමහා විහාරේ අපිට තියෙනවා. එහෙම පරිසරයක හෙදිච්ච අපිට කවදාවත් ජාතිවාදයක් කියන එකක් තිබ්බේ නැහැ. හැබැයි මං වගේම ඕගොල්ලෝ සියලු දෙනාම කැමති ඉදිරියට එන රට ඉතාම සුන්දරත්ව රටක් වෙලා අපේ ළමයින්ට ජීවත් වෙන්න පුළුවන් රටක් වෙන්න ඕනේ කියලා මම ගොඩාක් කනගාටු වෙනවා. මම කුරුණෑගල ඉඳන් දැනට නුවර ජීවත් වෙන්නේ. මගේ හිතට දෙනිච්ච දෙයක් තමයි අපේ ළමයි තරුණයෝ මේ දවස්වල පෝලිං ගහගෙන හෙට උදේට පාස්පෝර්ට් ගන්න ඕන අය රෑ 10 ඉඳන් පෝලිං වල ඉඳලා රෑට ගෑනු ළමයි නිදාගන්නේ තමන්ගේ පස්සපැත්තට හේතු කරගෙන මේ සිමෙන්ති ගල් උඩ නිදා ගන්නවා. එතන කණ්ඩත් නැහැ බොණ්ඩත් නැහැ. අන්තිමට තමන්ගේ විසිකිලිය අවශ්‍යතාවයටත් යන්න තැනක් නැතුව අපේ තරුණ පරම්පරාව පත් වෙලා තියෙන එක දකිද්දී ඉතාම කනගාටුයි. ඇත්තටම කියනවා නම් මේ රට දාලා යනවා නම් රට කරපු අපරාධයට මුලින්ම යන්න ඕනේ කියලා හිතන මිනිසෙක් නම් මං වෙන්න ඕනේ. නමුත් මං එහෙම කවදාවත් හිතන්නේ නැහැ. මොකද හිතන්න හේතුව වෙන්නේ මේ වගේ ජන කොට්ටාසයක් මට දෙවියන් වහන්සේ පණිවිඩයක් කියනවා. මම එහෙම සෙනසුරාදාම මගේ බිරිඳට මාව හම්බෙන්න ශානිසයලා විනාඩි 20ක් දීලා තිබුණා. ඒ මොහොතේදී මං කනගාටු වෙනවා. මං ජීවත් වුණේ නැත්තම් මම ඒ දවස් ටික ගත කරේ ඔගොල්ලෝ සියලු දෙනාම දන්නවා මා කඳුර මදුෂ්‍යෙක්ක. එකට නිදාගත්තේ. එකට කෑ බිව්වේ. මම උගෙන් දැක්ක මනුෂ්‍යකම මම දකින්නේ පාර්ලිමේන්තු වෙන්න සුදු ඇඳගෙන ඉන්න මිනිස්සුන්ගෙන් දකින්නේ නැහැ කියලා මම හිතනවා. එහෙම අවස්ථාවකදී මම කලකිරිලා මානසික පීඩනයකට පත් වෙද්දී දෙවියන් වහන්සේ මට පණිවිඩයක් එවනවා. කෑම පාර්සලයක් උතල දෙනවා. පොලිසිය නිලධාරින් කන කෑම පාර්සලයක්. ඒ කෑම පාර්සලයේ මට පණිවිඩයක් එවලා තියෙනවා ප්‍රොෆෙසර් හේමන්ත සේනානායක ආටිකල් එකක් ලියලා තියෙනවා සම්පූර්ණ පත්‍රයෙම. ඒ දෙවියන් වහන්සේ මට ඒ කෑම පාර්සල එවලා තිබුණා. කෑම් පාර්සල් එරලා බලනකොට මගේ කතාව තියෙනවා. ඒ වෙලාවේදී මට පත්‍රයක් කියවන්න නැහැ. රේඩියෝ එක අහන්න නැහැ. ෆෝන්ස් නැහැ. පිටායත් එක්ක කතා කරන්න නැහැ. කිසිම දෙයක් නැතුව තියෙද්දී ඒ ශක්තිය ධෛර්යය මට හම්බුණා. මේ වගේ ජන කොට්ටාසයක් ඉන්න රටක් මේක. මේ වගේ හොඳට හිතන්න පුළුවන් මිනිස්සු ඉන්න රටක් මේක. මේ මම බේල් කන්ඩිෂන් එකෙන් පස්සේ ආවන් පස්සේ ගොඩාක් සිදුවීම් තියෙනවා. මේ වගේ සුන්දර මිනිස්සු ඉන්න රටක් මේක. මගෙන් සමස්ත මිනිස් සමස්ත සිංහල අය වෙනුවෙන් මගෙන් සමාව ඉල්ලපු කීප දෙනෙක් ඉන්නවා. දවසක් ඔහොම එක්කෙනෙක් මට හම්බුණා. මම කෙටියෙන්ම කතා කරන්නම් පුළුවන් තරම් මට ඉමෝෂන් වෙනවා. මම ගොඩක් කතා කරන්න ගියොත් එහෙම ප්‍රොෆෙසර් සර්ජරි හෙඩ් ඔෆ් ද ඩිපාර්ට්මන්ට් කලඹ මෙඩිකල් ෆැකල්ටි මාව හම්බෙලා එයා පටන් ගත්තේ කතාව ශාෆි
සමස්ත සිංහල ජාතිය වෙනුවෙන්ම ආගේ සමාවෙල්ලනවා කියලා. මං කිව්වා එහෙම කියන්න එපාස. සමස්ත සිංහල ජාතිය කියන එක නෙමෙයි මෙතන කරේ යෝක. සිංහල ජාතිය අපිට අදටත් මට මතකයි ශානිසව දන්නවා ඇති මාත් එක්ක වැඩ කරපු නිලධාරිනී සීඅඩිකට ගෙන්නගත්ත වෙලා මාව දැකලා මට දන ගහලා වැඳලා තියෙනවා. අපි එහෙමයි ජීවත් වෙන්නේ. අදටත් ඒ හයිය මං ඉපදුනේ වෛද්‍යවරයෙක් විදිහට කුරුණෑගල ශික්ෂණ රෝහලේ සේවය කරේ ඒ ස්ථානයේ මම වෛද්‍යවරයෙක් විදිහට බිහි වුණේ ඒ ස්ථානයේ. එහිඳ මං හිතන්නේ මං කුරුණෑගල ශික්ෂණ රෝහලේ ඇවිල්ලා මගේ මහා ගෙදර කියලා. අපේ පවුලක වුණත් අපි අතර පොඩි පොඩි ගැටලු ඇති වෙන්න පුළුවන්. අපි සහෝදරයන් වුණාට ඒ ගැටලු මත අපි ගෙදරින් ඉවත් වෙලා යන එක නෙමෙයි ඔකට විසඳුම. එහිඳ අපි මේ ප්‍රශ්න උඩ දැන් මේ මෙතුමාලා කතා කරපු දේවල් වල සමරයක් විදිහට මම දකින්නේ අපි සියලු දෙනාම එකතු වෙන්න ඕනේ. එකතු වෙලා මේ රටේ ඉන්න ඊළඟ පරම්පරාවට අපි කියලා දෙන්න ඕනේ. මොනවත් වුණත් මේ රට නෙමෙයි මේ ලෝකේ විනාශ වෙනකම්ම හොඳ පැත්තකට ජීවත් වෙන්න හිතන හොඳ දේවල් කරන හොඳ දේවල් වලින් සද්ද කරන යුද්ධ කරන පිරිසක් ඉන්නවම තමයි ඕන මූර්තියක. ඒ වගේම නරක දේවල් වලට යොමු වෙන තමන්ගේ වාසිය වෙනුවෙන් ඕන දෙයක් කරන්න පුළුවන්. අවංකවම කිව්වොත් පාදනීය කියන චරිතය අපේ GMO එකේ ප්‍රෙසිඩන්ට් වෙලා ඉන්නවා. නමුත් එයාත් මේකේදී නිහඬව හිටියා. මෙතුමාලා කිව්වා වගේ වාසනාවකට හෝ අවාසනාවකට එයාගේ දෙවෙනි බරුවත් බිහි කරලා දුන්නේ මේ වෛද්‍ය ශාපේ. මම ඒක කියන්න කැමතියි. ඒ වුණත් ඒ තුමාගා වෛද්‍ය වෘත්තිය සාමාන්‍ය ජනතාව හිතන් ඉන්නේ දෙවිවරුන්ට සමාන කරන වෘත්තියක් විදිහට. නමුත් ඒ වෘත්තියම පාවිච්චි කරලා යක්කුන්ට බාර දුන්නා අපේ අය අවාසනාවකට. මම හිතන්නේ ඒ වගේ પરම්පරාවක් අපිට එපා. මේ බෑඩ් මෙමරිස් අපිට එපා. අපි හොඳ මෙමරිස් හදමු. අපි දැන් අපේ සමාජය නැත්තම් අපි ආදරය කරන මේ ලංකාව ස්පිරිචුවලි මම දන්නේ ඒක සිංහල වචනේ මොකද්ද කියලා ස්පිරිචුවලි ඩෙවලොප් වෙච්ච රටක් හදන්න අපි ඔක්කොම එකතු වුමු. ඔයාගේ අනාගත ළමයෙක් චන්න ජයසුමන වෙන්න කැමතිද? ප්‍රොෆෙසර් හේමන්ත සේනායක වෙන්න කැමතිද? ඔයාලගේ ඊළඟ પરම්පරාව හදන ළමයින් ටික ශානි අබේසේකර විදිහට වෙන්න කැමතිද? නැත්නම් වෙන අය වගේ වෙන්න කැමතිද? සිවුර නෙමෙයි තොප්පි නෙමෙයි ආගම ඕනම ආගම කවරයකට ආවා වුණත් අපි මනුෂ්‍යත්වයේ නැතුව මගේ දැක්ම නම් මනුෂ්‍යත්වයක් නැති ආගමක් අපිට එපා. මිනිසියෙකුට ගරු කරන්න බැරි ආගමක් අපිට එපා. යම්කිසි ආගමක කියනවා නම් අනුත් ආගමක මනුෂ්‍යත්වයේ නැති කරන්න විනාශ කරන්න කියලා කියනවා නම් ඒ ආගම පිළිබඳින්න ඕනේ අපි. කවුරුත් පිළිබඳින්න ඕනේ. ඒ හින්දා මම කතා කරන දේවල් ඉමෝෂනල් දේවල් අපි ඔක්කොම එකතු වෙමු. අපි ඔක්කොම එකතු වෙලා අපිට ඊළඟ රටක් හදමු. ඊළඟ ජෙනරේෂන් එකට අපි රටක් හදලා දෙමු. හොඳට ජීවත් වෙන්න පුළුවන්. එකට කාලා බීලා ඉන්න පුළුවන්. අපි මං කෑවේ මමයි මදූෂු එකපත් පාසලක් දිගරලා කෑවා. අපි දෙන්න එකට කෑවා. ඒ වගේම යුනිවර්සිටි එක ඔහම හිටියා. මට දැන් මේගොල්ලන් ජාතියන් අතර වෙනසක් කියලා පෙන්නලා දුන්නේ මම ෆස්ට් ආටිකල් එක දෙන්නේ ඉලෙක්ෂන් එකට එවිලා දෙන්නේ වෛද්‍යවරයෙක් විදියට මම සේවය කරන කාලය තුල මම කවදාකවත් මුස්ලිම් වෛද්‍යවරයෙක් නියෝජනය කරන්න වෙයි සේවය කරලා නැහැ. මොකද මං ගාව පොලිමක් හැදිලා තියෙන සිංහල ජනතාව මුළු ස්ටාෆ් එකම එතුමා කිව්වා වගේ අපි අතර තිබුණේ අර ට්‍රස්ට් එක සිංහල වෛද්‍යවරු කීප දෙනෙක් හිටියත් ලොකුකමට කියනවා නෙමෙයි මම ගිහිල්ලා ක්ලිනික් එක වාඩි වුණාම මුළු ස්ටාෆ් එකම අඩුම වශයෙන් 15ක්වත් මම බලලා තමයි නෝමල් ලෙඩු බැලුවේ. ඇයි එහෙම බැලුවේ? මට තිබුණ ට්‍රස්ට් එක. මං කවදාවත් ඒ ට්‍රස්ට් එක ඩැමේජ් කරලා නැහැ. ඒ ආත්ම විශ්වාසය උඩ තමයි ආපහු මං කුරුණෑගල ශික්ෂණ රෝහලට යන්න ඕනේ කියලා මට හිතුනේ. මං දන්නවා කවදා හරි මෙතුමාලා කියපු කතාවල් වල ඕනම දේවල් වලට එහා ගිහලා යථාර්ථය නැත්නම් ඇත්ත කවදා හරි ට්‍රුත් විල් වින්. ඒක මට විශ්වාසයක් තිබුණා. ඒක මට ශානිස මට අන්තිම දවසේ එයාව එතනින් යද්දි මට කියලා දුන්නා. ડોક્ટર මේ කවදා හරි සමාජයට ගත කරලා කතා කරන්න වෙලාව කියන්නේ මේ අද්දකින් මං දාස් ගානක් මව්වරුන්ට සේවය කරලා තියෙනවා. එක මවකුට එක හානියක්වත් මං කරන්න හිතලත් නැහැ. අදටත් සිංහල මිනිස්සු අදටත් කුරුණෑගල අවට ඉන්න මිනිස්සු අදටත් ඇවිල්ලා මගෙන් ඩිලිවරිස් කරගෙන අදටත් සමහර අය සීස කරන ගමන් මට කියනවා සර් අනේ මට සමාව වෙන්න සර් සමාජය තුල වෙච්ච හානිය හින්දා මං ඔයාට විරුද්ධව කම්ප්ලේන් කරා මට සමාව වෙන්න කියලා මගෙන් සීසෙක් කරගෙන යනවා. එහෙම ජනතාව කින රටක්. අපි ඔක්කොම එකතු වෙලා ඒ වගේ හදවත්වල තියෙන හොඳකම ඉදිරියට ගෙනියන්න පුළුවන් රටක් හදුවොත් එහෙම හියුමන් රෙස්පෙක්ට් ඕනම කෙනෙකුට දෙන්න පුළුවන් නම්
අපිට උදාහරණයක් කියන්න යුකේ ඕන්නෑ, ජපෑන් ඕන්නෑ. අපි මේ බුද්ධ දර්ශනයේ තියෙන හොඳ දේවල් ටික අරගෙන, හොඳ දේවල් ටික අරගෙන මේ අපි තමයි මෛත්‍රිය ගැන ගොඩක් කියන්නේ, අපි තමයි කරුණාව ගැන ගොඩක් කියන්නේ, අපි තමයි ආදරය ගැන ගොඩක් කියන්නේ, අපි තමයි පිං දෙනවා කියලා ගොඩක් කියන්නේ. ඒ මනසත් එක්ක අපි හෙදුනොත් අපේ වෘත්තිය තුළ තියෙන රාමුව තුළ කරන්න පුළුවන් හොඳ දේවල් මොකක්ද කියලා අපිව ඇසස් කරගෙන, අපිට බවුන්ඩ්‍රිස් හදාගෙන, ලෝස් ඕනේ අපිට, නීතිය ඕනේ. නමුත් අපිට ඉදිරියට යන්න පුළුවන් යම් කිසි ඒ වගේ ක්වලිටිස් ඩෙවලප් කරගත්ත පුරවැසියන් වුණොත් මං හිතන්නේ අපේ රට කවදා හරි මේ බෞද්ධ රට නැත්තම් මේ බෞද්ධ දර්ශනය පිළිබඳින රට වෙන රටවල් වලට ආදර්ශයක් වෙන්න ඕනේ, වෙන රටවල් වලට මොඩල් රටක් වෙන්න ඕනේ. පුළුවන් කරන්න, මේ පුංචි රටක් අපි ඔක්කොම එකතු වුණත් පුළුවන්. මං ආපෞසරයක් මේ අවස්ථාව ලබා දීමගෙන විශේෂයෙන් සියලු දෙනා, මං නම කිව්වේ නැහැ, නම කියන්න ගත්තොත් ගොඩක් අයගේ නම මට මතකත් නැහැ. අනිත් එක තමයි මගේ හෙටිද මන් දන්නේ, මට නපුරු කරපු අය මං හිත තියාගෙන ඉන්න හරි අකමැති. මොකද එතනින් මම වෛද්‍යවරයෙක් විදිහට ලෙඩ වෙනවා මම තමයි. කවුරු හරි මට පාපයක් කරලා ඒ මිනිස්සයා මොන හරි දෙයක් හම්බෙලා හරි හම්බෙලා නැතුව හරි දුක් විඳිනා හරි දඬුවම් හම්බෙනවා හරි, හැබැයි ඒ මිනිස්සයා කරපු නරක දේවල් වලට මම භුක්ති විඳින්න ඕනේ නැහැ. ඒ මිනිස්සයාගේ නමයි ගමයි පත්තරයි ඒව ඔක්කොම මතක තියාගෙන මම ලෙඩ වෙන්න කැමති නැහැ. මම එකයි කියන්නේ තම තමන් කරපු දේවල් තම තමන්ව පස්සේ එනවාම තමයි. මම හොඳ කරපු හින්දා මට හයියක් තිබුණා. මං එදත් කිව්වා මගේ අත් දෙකට මාංචු දාලා ගෙනියද්දිම මම දන්නා දහස් ගාණක් සිංහල මිනිස්සු වඳින චරිතයක් මම. මම දහස් ගාණක් සිංහල අදටත් එහෙමයි. එහෙම චරිත මට වැරදින්න බෑ. මම වැරදි කරලා නැහැ. මට ආත්ම විශ්වාසයක් තියෙනවා. ඒ ආත්ම විශ්වාසය ජයගත්තා. මං ආපහු කුරුණෑගල හොස්පිටල් එකට ගියා. ආපහු ගිය ගමම කැෂුවල්ටි ලිස්ට් එක සර් කිව්වා මාව පිළිගන්නවා කියලා. ශාපි වැඩේ පටන් ගන්න කිව්වා. අර කරපු වේගෙම කරපු විදිහටම හිතේ කිසිම දෙයක් නැතුව පිරිසුදු චරිතයක් විදිහට මම වැඩ කරා. එදාම පැකින් මං තුනක් සීස කරලා ඉවර වෙලා මං එළියට ආවා. මං ගියේ ආපහු මං රිසයින් වෙනවා කියලා. හැබැයි උපදෙස් දුන්නා එපා. මාධ්‍ය වේදීන්ගේ සමහරු අය ආපහු ලියන්න ගන්නවා. වාට අර කලින් කරපු දේවල් කරන්න බැරි හින්දා දැන් වා ඉවත් වෙනවා කියලා. එහෙනම් මං ඒ සේවය කරනවා. ගොඩක් සතුටුයි. බොහොම ස්තුතියි මේ අවස්ථාව ලබා දීම ගැන. ආපහු අපි ඕගොල්ලොත් එක්ක ඕගොල්ලොන්ගෙම්ම පුරවැසියෙක් විදිහට, වෛද්‍යවරයෙක්ට වඩා ලංකාවේ පුරවැසියෙක් විදිහට මේ ලංකාවට හොඳ අනාගතයක් වෙනුවෙන් කැපවීමට මං ඕගොල්ලොත් එක්ක ඉන්නවා කියලා කියමින් මම නිහඬ වෙනවා. බොහොම ස්තුතියි.